වංගරයක් ඇතුලේ ඉන්නේ. ඔව්. අපි ඉන්නේ දැන් මේ ඩොනෙක්ස් කියන හරියේ මේ යුක්‍රේන් වල. ඔව්. අපේ දැන් මෙතන 4 දෙනෙක් ඉන්නවා. තව කට්ටිය දැන් ඇතුලේ ඉන්නවා. මේ එළියට නම් බහින්න බෑ. එළියට බෑවු ගමන් ඩොනේනවා. ඉතින් ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි ඉන්නේ සර්. එතකොට ඔයගොල්ලෝ මේ කී දෙනෙක්ගේ කණ්ඩායමක්ද ගියේ හෙට? අපි සර් මෙහෙන් අර ඇන්ඩ්‍රු කියලා එක්කෙනෙක් ඉන්නවා, මේ රුසියාව එක්කෙනෙක්. එයා අපි ආපු එක්කෙනෙක් තමයි. එයාව කතා කරන්නේ මේ කියලා මෙහෙමයි කියලා. එයා හරහා තමයි අපි ආවේ. ඔව්. අපි තුන් දෙනෙක් ලංකාවෙන් තමයි එකට. අපි කමාවුන රෙජිමන්ට් එකේ. මේ ඊට පස්සේ අපි අර ඔස්තෝ තියෙන ට්‍රේනිං ස්කූල් එකේ අපි 22ක් එකට ට්‍රේනිං වුණා. ඊට පස්සේ තව මේ ස්කූල් එකකට ඇවිල්ලා එක ට්‍රේනිං එක තමයි ආයෙ අපිව ටීම් කඩලා එක එක දිහා වලට දැම්මේ. අපිට දැන් මේ බංකරය ඇතුලේ මේ අර පොඩි වයිෆයි එකක් වගේ ගන්න ඇතුලේ විතර සිග්නල් තියෙන්නේ. කෝල් ගන්න දීලා තියෙන අවස්ථාව. සමහර අය ගෙනන් ගියා තාම ෆෝන් වැඩ ගන්න නැහැ සර්. කන්ටැක්ට් තියෙන 3-4 දෙනා ඉන්නේ. මීටර් 400ක් 500ක් විතර වගේ තමයි එහායින් ඉන්නේ ළඟ ළඟ. කවුද ඉන්නේ? යුක්‍රේන් නාමයක. يعني බෝඩර් දෙක තියෙනවා. يعني බෝඩර් දෙක කියන්නේ ඩිෆෙන්ස් ලයින් දෙක. එතකොට ඔයගොල්ලෝ ෆේස් ටු ෆේස් ෆයර් කරගන්නේ නැද්ද? නෑ නෑ. එහෙම ෆේස් ටු ෆේස් එන්නේ නැහැ. මේ බංකර ඇතුලේ ඉන්නේ. යන්නේ නැහැ. මොකද නිතරම ඩ්‍රෝන උඩ තියෙන්නේ. කාටවත් එහෙම ෆේස් ටු ෆේස් හැංගිලා ඉන්න අමාරුයි ඩ්‍රෝන අහින්දා. එතකොට ඔයගොල්ලන් ඉන්න අන්තයෙන් රුසියන් අන්තයෙන් යුක්‍රේන් අන්තයට ඇටෑක් කරන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ නැද්ද දැන්ට? අර ඔය කියන කෑම ගෙනියන බංකර හදන අර එහෙම වැඩවල තමයි තාම ඉන්නේ. ඔව් දැනට ඒව තමයි අපි කරන්නේ. දැන් ඔතනින් ඔයගොල්ලෝ නිදා ඔතනින් ඔයගොල්ලන්ට ඒ කියන්නේ පැනල යනවා කියන කාරණාව පිළිබඳව හිතන්න පුළුවන් කමක් නැද්ද? ඔතනින් එන්න මොබුවිස එන්න හිතන්න බැරි ඉන්නේ අර පැත්තට ගියොත් බිම්බ. යුක්‍රේන් බෝඩර් එක ක්‍රොස් කරන්න බෑ. මේ එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා පප් එක නැතු. එතනින් අපි මෙහෙට දැම්මේ හමුදා බස් එකකින් ගේන කොටත් පාස්පෝර්ට් චෙක් කරලා ඔක්කොම කරලා. එතකොට ඕගොල්ලන්ගේ පාස්පෝර්ට් ඕගොල්ලන්ගේ පාස්පෝර්ට් එයා මේ ඔයාලා අතේ තියෙනවද? ඔව් මේගොල්ලෝ ළඟ තියෙනවා. මේගොල්ලෝ මෙතනට ඇවිල්ලා තාම බූට් එකක්වත් ගැලෙන්නේ නැහැ. මොනෝ දන්නේ ඒවා මොනවත් නැහැ. දවස් කීයක්ද? ඇඳගත්ත අනුව පිටින්ම එහෙම ඉන්නවා. දවස් කීයක් වෙනවද ඇවිල්ලා දැන්? මෙතනට ඇවිල්ලා 8ක් වෙනවා මේ බංකරෙන්ට ඇවිල්ලා. එතකොට ඒගොල්ලෝ ඔතනින් ඔයාලව අයින් කරන්නේ දවස් කීයකින් කියලාද ඒගොල්ලෝ කියන්නේ? එහෙම එකක් නැහැ. එහෙම එකක් කියන්නේ නැහැ. විස්තරයක් දෙන්නේ. ඉතින් එයා කියන වැඩේ කරගෙන ඉන්න තමයි කියන්නේ. භාෂාව කොහොමද හසුරුවාගන්නේ එතකොට? ගොඩක් දේවල් අපිට තේරෙන්නේ නැහැ. කෑ ගහනවා එහෙම. ඉතින් ඊට ගමන් ෆෝන් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා ගන්නවා Google Translate එකෙන්. ඒකෙත් හරියට එන්නේ නැහැ. වෙන වෙන දේවල් එන්නේ ට්‍රාන්ස්ලේට් කරපුවාම. ඔයගොල්ලෝ 4 දෙනාට ඒගොල්ලෝ කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝගේ 3 දෙනෙක් ඉන්නවා මෙතන. එතකොට ඔයගොල්ලෝ ලංකාවේ කෙනෙකුට සම්බන්ධ වෙලා ආපු අය නෙමෙයි, කෙලින්ම ඔය මේ රුසියාවේ ඇන්ඩ්‍රූ එක්ක සම්බන්ධ වෙලා ගියා අය නේද? ඔව් මෙතන එහෙම ඉන්නේ අපි 3 දෙනා විතරයි සර්. ඒ කියන්නේ අපි 3 දෙනා තමයි ඔය ඇන්ඩ්‍රූට සම්බන්ධ වෙලා විතරක් ආවේ. අනිත් ඔක්කොම ලංකාවේ කට්ටියට සල්ලි දීලා ආපු කට්ටිය ඉන්නේ සර්. සර් එතකොට ඔයාලා මේ රුසියාවේ ඇන්ඩ්‍රූ කොහොමද හඳුනාගන්නේ? ඇන්ඩ්‍රූ හඳුනාගන්නේ සර් දැන් මට මගේ බැජ් එකේ කෙනෙක් මීට ඉස්සෙල්ලා ආවා සර්. එයා තමයි කිව්වේ ලංකාවේ ඉන්නේ උන්ට රූට සල්ලි දෙන්න එපා. කොහොමත් එනවා නම් ඕගොල්ලෝ මේ මෙයාට එන්න කියලා අපිට ලක්ෂ 4 හමාරයි සර්. එතකොට ලංකාවේ ඉන්නවා කියන මෙහෙවන්නේ. ඔව්. මේ අපි 4 හමාරෙන් ආවේ අපි 3 දෙනා. يعني එක්කෙනාගෙන් ලක්ෂ 4 හමාරයි. ඔව් ඔව් අපිට වැඩේ තියෙන්නේ දැන් ආවට මොනවා මෙයාලා අරගන්නවා. ඒ කියන්නේ බැංකුවත් ඒක සම්බන්ධයි. බැංකුවේ අර ලේඩිලා දෙන්නෙක් ඇවිල්ලා අපේ account open කරා. open කරලා අපේට රහස් අංකයටත් අපෙන් අස්සන් අරගෙන යාලා ගියේ කාඩ් එකයි. අපි දන්නේ නැහැ ඒවා. බැංකුව ඒක ආරක්ෂක අමාත්‍යාංශයේ එන්ඩු හෙලේනා ඔය සම්මන් ඔය කට්ටිය ඉන්න ඔක්කොම එකට සම්බන්ධ එක ජාලයක් රංග මෙහි ඉන්න ලංකාවේ කට්ටියයි ඔක්කොම
එක ජාලයක්. ඒගොල්ලෝ තමයි ඔක්කොම එකතු වෙලා සල්ලි ටික ගන්නේ. ඉස්පිරිතාලේ නම් මොකද්ද? නමන්දර නැහැ තමයි මම කිව්වේ. වෙන කොතන මොනාර තිබ්බ බිල්ඩින් එක මේක නිකන් ඒගොල්ලෝ පවත් කරගෙන යන්න හදවත එක හදාගෙන යන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ රුසියාවට ගිහිල්ලා යුක්‍රේන අන්තයට ගියාද? එහෙම නැත්නම් යුක්‍රේනෙන්ටද ගියේ? රුසියාවට ගිහිල්ලා තමයි යුක්‍රේන වලට ගියේ. එතන දැන් ඉන්න 1000 ගණක් තියෙනවා මම හිතන්නේ. ඔයගොල්ලොත් එක්ක කණ්ඩායම කී දෙනෙක් ඉන්නවද? අපේ දෙකදා 29 ආවේ එතන හිටියේ ඔක්කොම 75ක් විතර. 29 කියන්නේ මාර්තුද අප්‍රේල්ද? ඔව් අප්‍රේල් 29. කොහොමද දැන් ඉන්නේ? කොහෙද? කොච්චරද ගෙව්වේ? කායකද ඔහි සම්බන්ධ වුණේ? මම සම්බන්ධ වෙන නම් ඔය දැනට ඔය නඩුවක් කියන්නේ බන්දුල ඔය විජේ බණ්ඩාර කියලා කට්ටිය චතුරංගේ. ආ ඒගොල්ලොත් එක්ක නේ කුරුණෑගල කට්ටිය නරඹල කට්ටියත් එක්ක. ඔව්. කීයක් ගෙව්වද? ඔව් අපි 18ක් ගෙවස ලක්ෂ 10ක්. දැන් ඔහි ආවට පස්සේ ඔයගොල්ලන්ට මුදල් මොනවා හරි හම්බ වුණාද? එක දැනට 195ක් හම්බුණා. ඒ එක්කෙනෙක් 50,000ක් ඒගොල්ලෝ හොරෙන් අරගෙන අපේ account එකේ. ඔයගොල්ලෝ තنين නිදහස් වෙන්න ඔයගොල්ලන්ගේ ස්විච් එක නිදහසක් ගන්න කිසිම ක්‍රමයක් නැද්ද මෙහි නීත්‍යානුකූල මුදවා ගැනීමක් නොකළොත්? දැනට ඔයාලත් එක්ක මේ තුවාල විචය ඉන්නවද? තුවාල විචය ඔක්කොම ඉන්නේ. කී දෙනෙක්ද එතකොට? ඇඟලුම් ශේස්ත්‍රයේ දවන්තයා ස්ටයිලිෂ් සෝ සිංකරූප වෙතින් ප්‍රංශයට අපනයිනය කරන අනර්ඝ නිම්යඳුම් රුපියල් 250 සිට මල්බෙරි ස්ටේට් ගුරුගොඩ හොරණ.